පෙරුවන් සරණයි ඔබ සැමටම. ඉතින් අද දවසේ අපිට වචන ස්වල්පයක් කතා කරලා ඉකරණ යන අදිෂ්ඨාන පූජාවට ආශිර්වාද කරන්න කියලා ආරාධනා කරාට අපේ ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥ අනුරසි පෙරේරා මැතිතුමන්ට අපි මුලින්ම පුණ්‍යානුමෝදනා කරලා සිටිනවා. ඒ වගේම අපේ රටේ 75 වෙනි නිදහස් දිනයේ සමරන වෙලාවේදී ඒක අර්ථවත් විදිහට සමරන්න අනවශ්‍ය වියදම් කරන්නේ නැතුව බොරු සෝබන නැතුව නමුත් අපේ චිත්ත ශක්තිය ගොඩනගාගෙන චිත්ත ශක්තියෙන් අපි කොහොමද ඒ චිත්ත ශක්තිය පාවිච්චි කරලා මේ සැබෑ නිදහසක් බවට පත් කරගෙන නිදහස සමරන්න තමයි මෙතුමා මේ මඟ පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා එතුමන්ගේ කාර්ය සඵල වේවා කියලා. ඒ වගේම ශ්‍රී ලාංකේය සීළු ජනතාවගේ ඒ ධනාත්මක චිත්ත ශක්තිය එකතු කරගෙන රටට යහපතක් ඒ වගේම සෞභාග්‍යයක් උදා කරන්න එතුමන්ට ඒ සීළු දෙනාගේ සහයෝගයෙන් කරන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් මේ වෙලේදී මට මතක් කරන්න දෙයක් තියෙනවා. අපිට නිදහස ලැබුණට පස්සේ සුද්දගෙන් රට දියුණු වෙලාද රට පිරිහිලාද කියන එක දිහා ආපස්ස හැරිලා බැලුවම ඉතිහාස දිහා බැලුවම අපිට පෙනෙයි. එතකොට අපි එහෙනම් තේරුම් ගන්න ඕනේ මේ සියලු දේටම මුල මොකක්ද? කලකල දේ, ඵලඵල දේ, කර්මඵල විපාක කියන්නේ එකයි. අපි හිතන දේ, කියන දේ, කරන දේ තමයි අපිට අනිත් පැත්තට කැරකිලා එන්නේ. අපි මුං දාලා අපි පොල් ගෙඩි බලාපොරොත්තු වෙන්න බෑ. වී වැපුරුවොත් වී වපුරල තල බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් අපිට අද දවසේ යම් කිසියම් විදියක විඳීමක් සැප හෝ දුක හෝ විඳීමක් අපිට විඳින්න සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සියලු විඳීම් අපි විඳින්නේ මේ මොහොතදී ඒ අපි කරන කර්මඵලවල විපාක හැටියට. ඒත් අපි යමක් සැප විඳිනකොට අනුන්ට දොස් කියනවාද දුක් විඳිනකොට අනුන්ට දොස් කියනවාද කියන එක ගැන කල්පනා කරලා බලන්න. බුද්ධ ධර්මයට අනුව බුදුරජාන් වහන්සේ පෙන්නලා දෙන්නේ ඒ සියලු විඳීම් සක්සස් කියන එකත් ෆේලිය කියන එකත් සැප විඳිනවා කියන එකත් දුක විඳිනවා කියන එකත් දෙකම තමුන්ගේ තණ්හාව නිසා, තමුන්ගේ මමත්වය නිසා, තමුන්ගේ ආත්මార్థකාමීත්වය නිසා අපි වඩන ලෝභ දෝෂ මෝහ වලට අනුව අපි වපුර ගන්න දේවල් වල ඵල විපාක තමයි අපිට